දී අද මේ රටේ කතා කරන ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙනවා රටේ ජනාධිපතිවරයාට විවත්තාවෙන් බලයක් නැහැ රාජ්‍ය මුදල් පරිපාලනයට සහ රාජ්‍ය මුදල් භාවිත කිරීමට කියලා 1978 වර්ෂයේදී ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මේ විවස්ථාව ඉදිරිපත් කරලා මේ විවස්ථාව සම්මත කරගෙන එතුමා කිව්වේ මට කරන්න බැරි ගැහණියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගැහණියෙක් කරන එකයි පමණයි කිව්වා ඊට පස්සේ මේ විවස්ථාව මේ වෙනකොට 19 වතාවක් 20 වතාවක් දක්වා එනකන් සංශෝධන කරලා තියෙනවා මේ සංශෝධන වලදී සමහර සංශෝධන තියෙනවා ප්‍රශ්නාර්ථයකට ලක් වෙන ජනමත විමසුමකට යා යුතුයි කියන ඒවා නමුත් මෙතෙක් එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ දැන් අද මැතිවරණ කොමසාරිස්වරයාත් ප්‍රකාශයක් කරනවා මම මේක දාලා යන්න තමා වෙන්නේ මෙහෙම ප්‍රශ්න එනවනම් කියන එක දාලා යන එක නෙමේ එතුමටත් තියෙන කාරණේ මේ ඔක්කොගෙම ප්‍රශ්නෙට විසඳුමක් එනවා කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන ප්‍රතිපදාවනුත් රැකගෙන විශේෂයෙන්ම දැන් මේ පහුගිය දවස්වල රාජ්‍ය ආයතනත් එක්ක එකතු වෙලා රට පුරා මේ 5000 බෙදාපු ක්‍රමයයි ඒ වගේම අද තියෙන දියුණු තාක්ෂණයයි භාවිත කරලා ඔය පෙට්ටියක් කරේ තියාගෙන පොලිසියත් අරගෙන ඇවිල්ලා කොරන්නම ඕන නැහෙනේ විද්‍යුත් තාක්ෂණය භාවිත කරලා සැබෑ ජනපත විමසුමකට ගිහිල්ලා අපි යෝජනා කරනවා ජනමත විචාරණයකින් මේ ප්‍රශ්නේ විසඳන්න කියලා අද අපේ රටේ විපක්ෂයේ හැසිරෙන ආකාරය ඉතාමත් කනගාටුදායකයි සමහර වෙලාවට කියනවා අපි හිටියානම් කොරෝනා මෙහෙ කරන්නේ මෙන්න මෙහෙමයි කියලා කතා කියනවා කියුම් විදියට කෙරුම් තිබුණා නම් බැනුම් අහන්න වෙන්නේ නැහැ ඒගොල්ලන්ට පහුගිය කාලේ පාස්කු ප්‍රහාරය ඇති වෙච්ච වෙලාවේ වගකීතු ඇමතිවරු ගණනාවක් වේදිකාවට ඇවිල්ලා මාධ්‍ය ඉස්සරහා අර දහසක් මිනිසුන් සිය ගණනක් මිනිසුන් මැරිලා වේදනාවටපත් වෙච්ච දහසක් ජනතාවගේ දුකට උණු වතුරෙන් පිච්චිච්ච මිනිහගේ ඇඟට ගින්දරෙන් පිච්චිච්ච මිනිහගේ ඇඟට උණු වතුරක් වක් කරනවා වාගේ වැඩක් තමයි බක බක ගාලා මාධ්‍ය ඉස්සරහා hina වෙලා කිසිම දෙයක් නොවන විදිහට හැසිරුනේ. ඉතින් එහෙම හැසිරිච්ච අය ඉදිරියේදී මේ කොරෝනා වලට කොහොම කරයිද කියලා අපිට හිතා ගන්න පුළුවන්. එනිසා අපි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා ජීවිතේ කවදා හරි පොදු ජනතාවගේ දේපළ වලින් නඩත්තු වෙච්ච ඔහෙලා එක දවසක් හරි මේ ජනතාව වෙනුවෙන් සේවයක් කරා කියලා හිතනවනම් මේ මිනිසුන්ගේ ජීවිත ටික බේරගන්න මේ කොරෝනා වෛරසයේ වෙලාවේදී බේද අතහැරලා මේ රාජ්‍ය නායකයාට සහයෝගය දෙන්න එතුමා ඕනම කෙනෙක්ගේ හඬට සවන් දෙන සුළු සහ කවුරුවත් කියන නිසා නෙවෙයි අත්‍යවශ්‍යම දේ තෝරා හඳුනාගෙන රට කරන රටකට බිහිවිය යුතු නායකයෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊළඟට අද දවසේදී අපි පුත්තලම දිස්ත්‍රික් ආගමික සංවිධාන වශයෙන් තීරණය කරලා සඳුදා දිනේ අපි යනවා ජනාධිපති ලේකම් කාර්යාලයට අපි පුත්තලම දිස්ත්‍රික් ආගමික නායකයන්ගේ සංසදය ජනාධිපතිවරයා විසින් පවත්වන්නට ආරම්භ කර තිබෙන කොරෝනා අරමුදලට අපි මුදල් පරිත්‍යාගයක් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ වගේම රටේ තියෙන සියලුම ස්වේච්ඡා සංවිධාන වලින් අපි ඉල්ලා සිටිනවා සියලුම පුළුවන් හැම කෙනෙක්ම රුපියලකින් හරි මේ කොරෝනා අරමුදල සත්‍යමත් කරමින් මේ ආණ්ඩුවට මේ රටේ තියෙන මේ අභියෝගයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලබා දෙමු එහෙම නැති වුණොත් අපි කාගේ ජීවිත අනතුරේ ඒ සඳහා අපි ඔක්කොම එකට එකතු වී වැඩ කරමු කියන යෝජනාව කරනවා